මෙවැදි යුක්‍රේනයේ සහ රුසියාව අතර යුද්ධයේ න්‍යෂ්ටික අවධානම පිළිබඳ වතු කෙරෙන බරපතල හෙළිදරව්වක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් සිදු කර තිබෙනවා. රුසියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන තොරතුරුවලට අනුකූලව රුසියාව මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. ටැක්ටිකල් නිව්ක්ලියර් වෙපන්ස් එහෙම නැත්නම් යම් ආකාරයක අවශ්‍යතාවයක් ඇති වුවහොත් න්‍යෂ්ටික ආයුධ බෙලරුස් රාජ්‍යයේ ස්ථානගත කරන්නට. බෙලරුස් රාජ්‍ය anu රුසියාවට පක්ෂපාතීව ක්‍රියාත්මක වන රාජ්‍යයක් විදිහට තමයි හඳුනාගන්නේ. ඔවුන් බෙලරුසේ ස්ථානගතව තිබෙන රුසියාවට ආසන්න අසල්වැසි රටක් විදිහට. ඒ අනුව තමයි පුටින් ගිය සෙනසුරාදා දවසේදී ප්‍රකාශයක් සිදු කර තිබෙන්නේ ටැක්ටිකල් නිව්ක්ලියර් වෙපන්ස් බෙලරුස් රාජ්‍යයේ ස්ථානගත කර තිබෙන බව. මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුකූලව මොස්කව් පරිපාලනය විසින් මෙහි පළමු අදියර නැත්නම් ස්පෙෂල් ස්ටෝරේජ් ෆැසිලිටි ෆෝ ටැක්ටිකල් නිව්ක්ලියර් වෙපන්ස් අවශ්‍ය කරන ගබඩාමය හෝ අවශ්‍ය පහසුකම් ස්ථානගත කිරීමේ පහසු සුකම් මේ වන විට බෙලරුසි ස්ථානගත කර තිබෙනවා කියලා තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි මෙහි සැලසුම් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේ ආරම්භ වන විටදී. ස්ටේට් බ්‍රෝඩ්කාස්ටර් රුසියාවේ ස්ටේට් බ්‍රෝඩ්කාස්ටර් නැත්නම් රජයේ නිල ගුවන් විදුලියට තමයි රුසියාව විසින් මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම තමයි පුටින් තවදුරටත් සඳහන් කර තිබෙනවා ඔවුන් සතුව පවතිනා වූ ස්කන්ධ කෙටි දුර මිසයිල් පද්ධතියක් ස්කන්ධ ෂෝට් රේන්ජ් මිසයිල් සිස්ටම් එකක් මොස්කව් නුවරට සිට බෙලරුස් දක්වා ලබා දීමට නියමිත බව. ඒ අනුව එය can be fitted with the nuclear or conventional warheads මේ වෙද්දි එය න්‍යෂ්ටික අවිසඳහත් භාවිත කළ හැකි න්‍යෂ්ටික වෝහෙඩ් එකක් සහිත උණු මිසයිල් පද්ධතියක් තමයි මේ වන විට බෙලරුසි ස්ථානගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි පුටින් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා රුසියාව උදව් කරනවා බෙලරුස් රාජ්‍යයට ඔවුන් සතුව පවතින වූ ප්‍රහාරක ගුවන් යාන 10ක් මේ ටැක්ටිකල් නිව්ක්ලියර් වෙපන්ස් අරගෙන යන්නට පුළුවන් ආකාරයකින් නවීකරණය කරන්නට. ඒ වගේම මේ වන විට පයිලට්ස්ලට නැත්නම් ගුවන් නියමුවන්ට අවශ්‍ය කරන පුහුණුවද ඉදිරි මාස කිහිපය ඇතුළතදී ලබා දෙන්නට සූදානම් කියලා තමයි වාර්තා වන්නේ. බෙලරුසිය කියන්නේ යම් ආකාරයකින් බටහිර රුසියාව නිසා එක්තරා ආකාරයකින් ආන්දෝලනයට පත් වුණු රාජ්‍යයක්. මේ වන විට පුටින්ට තිබෙන විශ්වාසවන්තම රාජ්‍යයක් විදිහට බෙලරුසිය හඳුන්වන්නට පුළුවන්. යුක්‍රේනය අත්පත් කර ගැනීම සඳහා 2022 පෙබරවාරියේදී ආරම්භ කරන ලද යුද්ධයේදී බොහොම පැහැදිලිවම බෙලරුසිය දිගින් දිගටම ක්‍රෙම්ලිනයට සහයෝගය දක්වනු ලැබුවා. මීට අමතරව රුසියාව පුටින් නිරන්තරයෙන් සංචාරය කළ රාජ්‍යයක් විදිහටත් S-400 මිසයිල පද්ධතිය මෙවැනි ආකාරයේ ආයුධමය ලබා දෙමින් බෙලරුස් රාජ්‍යය නිරන්තරයෙන් ශක්තිමත් කරන්නට පුටින් කටයුතු කිරීමත් මීට පෙර සිට සිදු වුණු ලැබුවා. ඒත් එක්කම තමයි there have been fears throughout the conflict that Belarus will again be used as a launching ground of an offensive or the Minsk's own troops will join the conflict. මේ තත්ත්වයන් උඩ ඉදිරියට ඇතිවන්නා වූ භයානක තත්ත්වය බවට පත්වන්නේ බෙලරුසිය හරහාද රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වේවිද. එහෙම නැතිනම් මේ අර්බුදයේදී යුදමය භූමියක් විදිහට ප්‍රහාර එල්ල කිරීමේ භූමියක් විදිහට රුසියාව බෙලරුසිය පාවිච්චි කරන්නට උත්සාහ දරනවාද කියන කාරණය. ගෙවුණු සෙනසුරාදාවේ පැවතිච්ච මේ සංවාදය ඇතුළතදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා මොකද ලුකෂෙන්කෝ කියන්නේ පුටින්ගේ ඉතාමත්ම බරපතල හිතවාදියෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ අනුව මොස්කව් පරිපාලනයේ සූදානම් වෙනවා බෙලරුසියානු ගුවන් හමුදාව විශේෂ මෙහෙයුම්වලට පුහුණු කිරීම සඳහා. ඒ අනුව බෙලරුස් පයිලට්ස්ලා මේ වෙද්දී රුසියානු ප්‍රහාරක යානාවල පුහුණු වීම සිදු කරන බවටත් මේදී ප්‍රකාශ වෙලා තිබෙනවා. Addressing the Russian leader Lukashenko also said, "Today we put this 400 air defense system there that you transfer to Belarus into a state combat readiness." මේ වෙද්දී රාජ්‍යම ප්‍රතිවිරුද්ධ සටන්කාමීන්ට ප්‍රතිචාර දක්වීම සඳහා S-400 මිසයිල පද්ධතිය ස්ථානගත කිරීම සිදු වුණා කියන කාරණය පිළිබඳවත් ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා ලෝකයට අදහස් පළ කර තිබුණා. බෙලරුසියට තාමත් න්‍යෂ්ටික අවි නැහැ. එදා බෙලරුස් has no nuclear weapons on its territory since early 1990s. එදා සම්සානුවේ සිට කාලවකවානුවේ සිට ගත්තාම ඔවුන්ට තිබුණේ නැහැ. මොකද සෝවියට් යුනියන් එකත් එක්ක ඔවුන්ගේ නිදහස ලැබුණත් එක්ක ඔවුන් දැවැන්ත ආකාරයෙන් ආයුධ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු වුණාට ඔවුන්ට න්‍යෂ්ටික අවි කරා යාමට හැකියාවක් ලැබුණේ නැහැ. පුටින් නිරන්තරයෙන්ම බෙලරුස් කියන රාජ්‍ය රුසියාවත් එක්ක මිත්‍රශීලීව පවත්වාගෙන ගියා. ඒකට හේතුව තමයි පුටින් දන්නවා බෙලරුසේ භූමිය පුටින්ට ඉතාමත්ම වැදගත් බව. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ කුමන ආකාරය ප්‍රතිචාරයක් බටහිර විසින් දක්වාවිද කියන දේ පිළිබඳවත් ස්වාබැලීම ඉතාමත්ම වැදගත් වෙනවා.
මේ වෙද්දි no indiction Russia preparing to use a nuclear weapon මේ වෙද්දි CNN පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා State Department එක රාජ්‍ය දෙපාර්තමේන්තුව භාවිත කරන ආකාරයට දිගින් දිගටම අධ්‍යයනය කිරීමත් එක්ක රුසියාව යම්මාකාරයක tactical nuclear weapon Belarus වල පාවිච්චි කරන්න උත්සාහ කළත් but would not adjust its nuclear weapon strategy මේක න්‍යෂ්ටිකව විභාවිත කිරීමේ ක්‍රමවේදය නෙමෙයි we have not seen any reason to adjust our own strategy nuclear posture no any indications russia is preparing to use a nuclear weapon මේ වෙද්දි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාර්ග ප්‍රදර්ශක වෙරෙනන් පටෙල් ප්‍රකාශයක් කර තිබෙනවා තාමත් අපිට නම් රුසියාව න්‍යෂ්ටික අවිභාවිත කිරීම සඳහා වුණු සූදානමක් පිළිබඳ කිසිම ආකාරයේ තත්ත්වයක් පෙන්නුම් නොකරන බව කොහොමුණත් ඇමරිකා එක්සත් ජනපද ජෝ බයිඩන් CNN මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණා CNN මාධ්‍ය වාර්තා කර තිබුණා විශේෂයෙන් මේ ඔක්තෝබරයේ කරන ලද ප්‍රකාශයක් එක්ක it would be irresponsible for me to talk about what we would or wouldn't to do මේ තත්ත්වයට එක්ක යුද්ධය කුමන තැනකට ගමන් කරාවිද කියන දේ පැහැදිලි ප්‍රශ්නයක්. ඒ කියන්නේ න්‍යෂ්ටික අවිභාවිතයක් දක්වා මේ යුද්ධය අරගෙන යන්නට ගියොත් ඒක ලෝක සමස්ත ක්‍රියාවලියම බරපතල අර්බුදයකට ලක්වන ක්‍රියාවලියක් බවට පත්වනවා නියමිතයි. ඒ නිසා හැම මොහොතකදීම මේ යුද්ධය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට යුද්ධය වර්ධනය කරමින් ආයුධ ලබා දී ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කිසි මොහොතකවත් සිදු නොකළ යුතුයි. රුසියානු හමුදා මේ වන විට දිගින් දිගටම පහර දෙමින් ඉදිරියට යමින් සිටිනවා. රුසියානු හමුදාවන් විසින් 2S3 Akatsia self-propelled howitzers යුක්‍රේන් හමුදාව සතුව පැවති නවීන ගුවන් නවීන ආයුධ විදියට තමයි මේව හඳුනාගෙන තිබුණේ. ඒවා විනාශ කිරීමක් සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මිලිටරි යුක්‍රේන් හමුදාවන් 70ක් මේ වෙද්දි ගෙවුණු සති දෙක ඇතුළතදී රුසියානු හමුදාවන්ට යටත් වුණු බවත් රුසියානු මාධ්‍ය මේ වෙද්දි වාර්තා කර තිබෙනවා. ටාස් මාධ්‍ය තමයි මේ වාර්තා කර තිබෙන්නේ රුසියානු මාධ්‍ය වාර්තාවක් විදිහට. මේ වන විට දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා විශේෂයෙන්ම බක්මුත්හි රුසියානු වේගය යම් අඩාල වීමක් සිදුව තිබුණත් මේ මොහොත වන විටදී යුක්‍රේනයට වැඩි හානි සිදුව ඇති බව බොහොම පැහැදිලිව යුක්‍රේන ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශයක් කර තිබුණා. ඉතින් ඒ නිසා යුක්‍රේනය මේ වේදී දැවැන්ත ආකාරයේ ප්‍රහාරවලට ලක්වෙමින් පවතින්නේ බක්මුත් නගරය ආරක්ෂා කර ගැනීමේදී. බොහොම පැහැදිලිවම මේ හරහා බොහොම පැහැදිලිවම රුසියාවටත් බරපතල ආකාරයේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ යුද්ධය දරුණු ආකාරයේ ඵල විපාක ගෙන දුන්නා. ඒ පතපදනම්ම විශාල විනාශයක් ජීවිත දේපල හානිවලින්ද රුසියාවට සිද්ධ වෙලා තිබෙනවා බක්මුත් කලාපයේ. නමුත් මේ වන විට වැඩි වාසියක් කරගනිමින් සිටින්නේ බක්මුත් කලාපය තුළ රුසියාව කියන දේ බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ සතියේ අවසානයේ වන විට 70% ඉක්ම වූ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිලා තිබුණා. ඒත් එක්කම මේ වෙද්දි වාර්තා වෙනවා රුසියාව තවත් විශේෂ මෙහෙයුම් ක්‍රියාවලින් රසක් ආරම්භ කර තිබෙනවා අනෙත් දිස්ත්‍රික්කත් පාදක කරගනිමින්. Russia at war with 3.6 million strong NATO army million 36ක් ලක්ෂ 36ක් සමාන million 3.6ක් ලක්ෂ 36ක් සහිත වුණු NATO හමුදාවක් එක්ක තමයි රුසියාව මේ වෙද්දි සටන් කරමින් සිටින්නේ කියලා මෙදෙවුදු ප්‍රකාශයක් කර තිබෙනවා කියලත් අද වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. කොහොම වුණත් මේ බක්මුත්හි තත්වය තමයි ඉදිරි යුද්ධයේ බොහොම පැහැදිලි තීරණාත්මක සාධකයේ බවට පත්වන්නේ. මොකද හේතුව තමයි බක්මුත් නගරය අහිමි වීම කියන්නේ සමස්ත යුක්‍රේන සැපයුම් පද්ධතියම බරපතල ආකාරයකට පත් වෙනවා. මේ වන විට වාර්තා වෙලා තිබෙනවා වැග්න කණ්ඩායම විසින් කරන ලද නිවේදනය ඒ තමයි අපි ඔබට උපුටා ගන්නේ. රෂ්‍යාස් ප්‍රයිවට් මිලිටරි ගෲප් වැග්න ෆුල් ක්‍රොන්ට්‍රෝම් අසෝම් ප්ලාන්ට් ඉන් බක්මුත් කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව රුසියානු ප්‍රයිවට් මිලිටරි කණ්ඩායමක් විදිහට වැග්න කණ්ඩායම ෆුල් කන්ට්‍රෝල් ඔෆ් ද අසෝම් metallurgical plant in the north of the city of Bakhmut meka itamatma teernaatmaka bhumiyak me azom kena territory eke azom kena bhumiye vishesha balayak laba ganeemata wagna kandayam samath una kiyala thamai vaartha vela tibenne ithin me tattwayat ekka ඉදිරියට වාසි සහගත තත්ත්වයේ වැඩිපුරම තියෙන්නේ රුසියාවට මේ වෙදි බක්මුත් වල. ඉතින් ඒ නිසා යුක්‍රේනයට බක්මුත් අහිමි වීම මේ වන විට ඇති වෙමින් තිබෙන තත්ත්වය තමයි. අපි ලැබෙන තොරතුරු ඔබට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.